මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ සියලුම පොලිසියට පැමිණිලි දාන්න කිව්වත් පිළිබඳ අපිට සැකයි. රෑ 10ට මේක රැලිය ඉවර වෙන්නක් කලින් මාධ්‍ය වෙලා කතා කරපු අය ගැනත් අපිට සැකයි. ඒ හින්දා මේ සම්බන්ධව සිරිකොත මූලස්ථානයේ එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානයේ තියෙන පොලිසිය පැමිණිලි දෙන්නේ. මම විශ්වාස කරනවා පොලිස් ඇමතිවරයා හොඳට දැනගන්න ඕනේ පොලිස් පැමිණිල්ලක් දාන්න ඕනේ මොන පොලිස් වසමෙද කියලා. එතුමාගේ හෘද සාක්ෂිය අනුව එතුමන්ලා ගිහිල්ලා සිරිකොත පොලිසිය පැමිණිල්ලක් දාලා සිරිකොත තියෙන පොලිස් වසම. ඒ හින්දා රාජ්‍ය ඇමතිවරයා දන්නේ නැත්නම් පොලිසියේ පැමිණිල්ලක් දෙදා එතුමා මොකද මම මේ වැඩ බලන ඇමතිවරයා විදිහට කිව්වා පැමිණිල්ල දාන්න ඉන්නේ. ඒතර වැඩ බලන ඇමති දන්නේ නැහැ මොන පොලිසියද පැමිණිල්ල දාන්නේ කියලා. ඒකෙම පැහැදිලි මේ ආණ්ඩුව මේක හංගනවා. සහ එක්කෝ හංගනවා එක්කෝ ඔවුන්ගේ හෘද සාක්ෂිය අනුව ගිහිල්ලා මේක බෙදා හදපු සිරිකොතේ තියෙන පොලිසියට පැමිණිලා දැම්මා. ඒ හින්දා අපි ආණ්ඩුවට කියන්නේ මේක පිටිපස්සින් නැව කරුණාකරලා හොයන්න. මේක ඝාතනයේ තත් කිරීමක්. මේක සමුල ඝාතනයේ තත් කිරීමක්. ඉතින් මේක දැඩි අසාධාරණයක් කරන්නේ මේක විපක්ෂයේ මර්ධනය විතරක් නෙවෙයි රාජ්‍ය ආයතනයක නමට කීර්ති නාමයට හානියක් වෙනවා වගේම ගමේ කිරිකු වෙනවා සාධාරණයක්.